අවසරයි. වගේ මත මෙම සත්කාරයට උදව් කරන්න පැමිණ සිටින විවිධ ව්‍යාපාර ශ්‍රේෂ්ඨවල සියලුම මහත්ම මහත්මියන්ගේ අවසරයි. පැමිණ සිටින දාබර සහෝදර සහෝදරියනි, ඔබ ඉතාමත්ම වැදගත් කටයුත්තකට පැමිණ සිටින්නේ. මේ ඒ කටයුත්ත ඇත්තටම ගත්තොත් එහෙම වඩාත් වැදගත් වෙන්නේ, එකක් අපි ආයතන කීපයක් එකට ඒකාබද්ධ වෙලා තියෙනවා. අපේ රටේ තියෙන්නේ ඒකාබද්ධ වීමට වඩා විසිරයාම, සාමූහිකත්වයට වඩා විරුද්ධ වීම. එහෙම නැත්නම් ගත්තොත් එහෙම එකිනෙකා අතර අසමිතුරතා වර්ධනය කර ගැනීම. එවැනි සමාජයක එවැනි සංස්කෘතියක් තියෙන කාලයක විවිධ අංශවල ව්‍යාපාරික ශාස්ත්‍රවල සාර්ථකත්වයක් පෙන්නුම් කරමින් සිටින විවිධ ආයතනවල නියෝජිතයන් නැත්නම් ප්‍රධානි, ඒ වගේම ගත්තොත් එහෙම නිලධාරී පළාත් සභාවේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අනිත් පැත්තෙන් ගත්තොත් මහජන නියෝජිතයන් ශාන්තරත්නායක සිරි හිම්පැන්න පැමිණි, තවත් පැත්තකින් ගත්තට පස්සේ අපි පුරවැසියන් විදිහට තවත් පාර්ශවයක්. මේ සේරම එකට ඒකාබද්ධ වෙලා එකතු වෙලා පොදු ගමනක් යන්නට කරන උත්සාහය ඉතාමත්ම වැදගත්. මම හිතනවා මම මේ කටයුත්තේ ප්‍රශංසාව කිසිදු දෙයක් මගේ ළඟ ඉතුරු කරගන්නේ නැතුව මම පවරන්නේ අපේ මාර්ග අමාත්‍යාංශයේ යවන කටයුතු මේ අමාත්‍යාංශයේ ලේකම්තුමාට. ඇත්තටම ගත්තොත් මේ සංකල්පය මගේ නෙවෙයි, මේ සංකල්පය එතුමාගේ. එතුමා මේ වැඩේ කරමින් හිටියේ. එතකොට මම ආවට පස්සේ කරපු දේ මං එකට හයියක් දුන්න එක, සහය අගය කරපු එක, ඒකට වටිනාකමක් එකතු කරපු එක, තවත් වටිනාකම් කීපයක් එකතු කරපු එක. ඒ නිසා මේ එතුමා අර නිලධාරියා කියන නිලධාරී මානසිකත්වයෙන් එහාට ගිහිල්ලා, නිලධාරියෙක් කියන්නේ පොදු සමාජයේ මැදිහත්කරුවෙක්ක නියෝජිතයෙක්ක කියන එක වටහාගෙන මෙවැනි ක්‍රියාන්විතයක් ආරම්භ කිරීම ගැන අපි සියලු දෙනාම එතුමාට ස්තුතිවන්ත විය යුතුයි, ප්‍රශංසා කළ යුතුයි. අපි මේ සංකල්පය ටිකක් වැඩි දියුණු කරපු බව ඇත්ත. ඒකට හේතුව තමයි අපි සබරගමුවට ආවට පස්සේ අපි ලොකු තේමාවක් හැදුවා සබරගමුවේ සංවර්ධන කටයුතු පවත්වාගෙන යාම සඳහා. ඒ තේමාව තමයි සබරගමුව ලස්සනයි කියන තේමාව. ඒක තමයි අපේ ප්‍රධානම තේමාව. මම හිතන්නේ මෙතන කවුරුත් එකට විරුද්ධ වෙයි කියලා. සබරගමුව ලස්සන. සබරගමුවේ ලස්සනලා තියෙන ඕගොල්ලෝ හින්දා. ඒ කියන්නේ ඉන්න අයත් ලස්සනයි. වැඩ කටයුතු බොහෝ ඒවා ලස්සනයි. නමුත් සමහර විට කිරිකලවලට කොම බින්දු එක තුන තැන් තියෙනවා. එතකොට කිරිකලෙම අපිට විසි කරන්න උණු වෙලාවලුත් තියෙනවා. ඉතින් සබරගමුව ලස්සනයි කියන මහා තේමාව යටතේ අපි වැඩසටහන් ගොඩක් නිර්මාණය කරලා තියෙනවා. එකක් තමයි අලුතින්ම අපි වැඩසටහන් නිර්මාණය කරා. අනික් කාරණය තමයි කෙරෙමින් තිබුණු වැඩසටහන් මේ කුඩේ යටට ගත්තා. එහෙම එක වැඩසටහනක් තමයි සබරගම ව්‍යවසායකත්ව අත්වැල. එහෙම එක වැඩසටහනක් ඒක. මේක ඉතාමත්ම හොඳ වැඩසටහනක්. මේකට අපි තව එකතු කරා ව්‍යවසායික සායනය කියන එක. ඒක අපේ එකතුවක්. දැන් ඒක අපේ ව්‍යවසායික සායනයෙන් අපි අපේක්ෂා කරන්නේ මොකද? ව්‍යවසායික ශාස්ත්‍රය සම්බන්ධව ඉතාමත්ම නිපුණ අය ඉන්නවා. හැබැයි සමහර නිපුණ අය ළඟ මනුස්සකම නැති ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අපි එකතු කරගෙන ඉන්නේ නිපුණකමයි මනුස්සකමයි දෙකම එකතු වුණ මිනිස්සු. සමහර අයට මනුස්සකම තියෙනවා, නිපුණතාවය නැහැ. සමහර අයට නිපුණතාවය තියෙනවා, මනුස්සකම නැහැ. එහෙම නේද? එහෙම තියෙනවා. මේ දෙකම එකට එකතු වෙනවා කියන්නේ විප්ලවීය මොහොතක්. ඒක සමාජයක විප්ලවීය මොහොතක්. මනුස්සකමයි පුළුවන්කමයි එක තැනකට ආවොත් ඒක විප්ලවීය මොහොතක්. ඒ නිසා අපි මෙතෙන් එකතු කරගත්තේ ඒ නිපුණ අයයි මනුස්සකම තියෙන අයයි. ඒ අය කැමති ව්‍යවසායක ශාස්ත්‍රයට එන්න ඉන්න අයට අවශ්‍ය ගැටළු වලට එයාලට ගැටළු තියෙනවා නම් ඒවට උත්තර දෙන්න. අපි වෛද්‍යවරයෙක් ළඟට යන්නේ මොකටද? අපේ ලෙඩකට උපදේශයක් ගන්න සහ බෙහෙත් ගන්න. ඒ වගේම අපි ව්‍යවසායික සායනෙන් අපේක්ෂා කරන්නේ ව්‍යවසායික ශාස්ත්‍රයට ඇවිල්ලා ඉන්න අය, එන්න හිතාගෙන ඉන්න අයට මොන මොනවා හරි ව්‍යවසායික රෝග ටිකක් තියෙනවා නම් ඒ රෝගවලට බෙහෙත් ගන්න, උපදෙස් ගන්න තමයි අපි
ව්‍යවසායක සායනය පවත්වන්නේ. ලේකම්තුමා කිව්වා මේකෙන් පස්සේ ඊළඟ අපි වැඩසටහන එන්නේ ව්‍යවසායක සායනය. නිකන් ක්ලිනික් එකකට යනවා වගේ එන්න පුළුවන්. එතකොට ව්‍යවසායක දොස්තරලා දොස්තර නෝන්ලා දැන් දංගල අපි වාඩි කරලා තියෙනවා. තමන්ගේ ලෙඩේ යනවා ගිහිල්ලා එයාගෙන් උපදෙස් ගන්න පුළුවන්. එහෙම වැඩසටහනකුත් අපි හදලා තියෙනවා. මේ සමස්ත වැඩපිළිවෙල අපි නම් කරලා තියෙනවා චාමර ලේකම්තුමාට මං හිතන ටිකක් අමතක වුණා. දිරියට දිරිය කියන නම යටතේ. ඒ කියන්නේ සබරගමු ලස්සනයි කියන වැඩසටහනේ ප්‍රධාන වැඩසටහනේ එක වැඩසටහනක් තමයි දිරියට දිරිය. මොකද්ද මේකේ තේරුම? ඒ කියන්නේ අපි උදව් කරන්නේ, ඒ කියන්නේ අපි මහන්සියක් ගන්න, මහන්සි ගන්න අය උදෙසා. නිකන් ඔහේ පැත්තකට ලයින් අයට අපි උදව් කරන්න ගිහිල්ලා වැඩකුත් නැහැ. ඒ උදව් ඒ කට්ටිය ගන්නෙත් නැහැ. හැබැයි කවුරු නැගිටින්න උත්සාහ කරනවා නම් මොකද අපි කරන්න ඕනේ? ගහලා දාලා එළවල දාන එක නෑ. ඒක නෙමෙයි කරන්න ඕනේ. නැගිටින්න උත්සාහ කරන කෙනෙකුට අපි දෙන්න ඕනේ අත දෙන්න ඕනේ. අපි අහලා කියන්නේ අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න කියලා නේද? දුව තාත්තට අත දෙනවා. එයාට උදව් කරපෙකේ වන්දි ගෙවන්න. ඒ වගේ අපි උත්සාහ කරන දේ තමයි දිරියක් ගන්න කෙනෙකුට අපි දිරියක් දෙන්න හදනවා. ඒ නිසා මේ වැඩසටහන් දෙකම ක්‍රියාත්මක වෙන්නේ දිරියට දිරිය කියන වැඩසටහන යටතේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකටද මේවට වචන කියලා. වචන කියලා කියන්නේ දේවල් එක්කාසු කරන තැන්. සමහර විට විසිරිච්ච වැඩසටහන් තියෙනවා. ඒක මොකද්ද මොකද්ද කියලා අපිට සමහර කියාන කියන්න යන ගියාම සෑහෙන කාලයක් යනවා. හැබැයි විකපාරම කිව්වොත් එහෙම දිරියට දිරිය ප්‍රෝග්‍රෑම් එක වැඩසටහන අපි කරන්නේ. ඒක යටතේ තියෙනවා අපි වැඩසටහන් දෙකක්. සබරගමු ව්‍යවසායකත් අත්තල සහ සබරගමු ව්‍යවසායක සායනය. ඒතර මේ දෙකම ඔබ වෙනුවෙන් කරන දෙයක්. දැන් මේ දේ කරන්නේ ඇයි කියන එක මං නෙවෙයි දේශකයාද, මොකද අපේ ලලිත් තීරගේ මැතිතුමා ඉතාමත්ම ඔගොල්ල පළදායි සහ ඔයාලගේ ව්‍යවසායක ජීවිතය වඩාත් උඩට ඔසවා තබා ගත හැකි. ඒ වගේම ගත්තොත් එහෙම ඔගොල්ල හිර වෙලා ඉන්නවන යම් යම් ව්‍යවසායක කාරණාවල ඒවට උත්තර ලබා දෙන ආකාරයේ ඉතාමත්ම සාරගර්භ දේශනයකට අත්දැකීම් තියෙන ව්‍යවසායක ශාස්ත්‍රයේ ඉතාමත්ම බරපතල අත්දැකීම් තියෙන කෙනෙක් එතුමා ඇවිල්ලා ඉන්නවා. මම මේ කරන එක්තරා කාර්යයකට අපේ වැඩපිළිවෙල ගැන යම් කිසි විදියෙ පැහැදිලි කිරීමක් කරන එක. මම ඒක කරා. ඊළඟට මට කියන්න තියෙන්නේ එකක් තමයි, අපි හැමෝම දියුණු වෙන්න හදනවා. දියුණු වෙන්න ඕනේ. හැබැයි ගොඩක් දුරට අපි උත්සාහ කරන්නේ තනියෙන් දියුණු වෙන්න. තනින් දියුණු වෙන්න පුළුවන් නම් ඒක ගැටලුවක් නැහැ. සමහර උත්සාහ කරනවා සාමූහිකව දියුණු වෙන්න. මම මේ දෙකේ එකක්වත් එකක් හොඳයි එකක් නරකයි කියන නෙවෙයි යන්නේ. හැබැයි සාමූහිකව දියුණු වෙන කෙනාටත් තනියෙන් දියුණු වෙන කෙනාටත් ජීවත් වෙන්න තියෙන්නේ එකම රටක්. අපි සාමූහිකත්වයත් අපි පෞද්ගලිකත්වයත් ඊටාත්ම මනරම් ආකාරයකට වර්ධනය කරගත්තොත් අපිට ඒක අදාළ වෙන්නේ අපේ රටේ සෞභාග්‍ය සහ අපේ රටේ දියුණුව ඒ මත රඳාපවතින නිසා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම හුදකලාභාවයේ තියෙන දරුණුම ගැටලුව තමයි තමන් හිතනවා තමන් හැර තවත් ලෝකයක් නැහැ කියලා. සමහර අයට තමන් හැර තවත් ලෝක නැහැ. මේක මේ හැමෝටම පොදු කාරණයක්. දැන්ට දවස් දෙකකට ඉස්සෙල්ලා අපි දරණීගල ඔය පැත්තේ ඇවිදිනකොට මට දුරකථන පරිණඩයක් එනවා. මේ මගේ ශිෂ්‍යාවකගේ විශ්වවිද්‍යාලෙ මගින් ඉගෙන ගත්ත ශිෂ්‍යාවකගෙන් දුරකථන පරිණඩයක් එනවා. ඉතින් මේකේ අන්තර්ගතය මෙන්න මෙහෙම. අනේ සර් මම අහවලා. ඉතින් මං කිව්වා මට මතක නැහැ කියලා. එහෙනම් මතක හිටින්නේ නැහැ. 1994 ඉඳන් ගත්තොත් එහෙම ලක්ෂ ගාණක් විශ්වවිද්‍යාලෙන් පිට වෙලා තියෙනවා. ඔබතුමාලගේ ප්‍රාදේශීය ලේකම්තුමාත් අපේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් මගේ. ඉතින් ඒ වගේ පිට වෙලා තියෙනවා. හරියට ගියේ තියෙනවා. එතකොට මේ මම කෝ හරි දැන් මෙච්චර කාලෙකින් මොකටද මේ කතා කරේ කියලා. කිව්වා සර්ට සුබ පතන්න කියලා. මං මොකකටද කියලා. ඉතින් මොකද මොකක් හරි ඊයේ පෙරේද මට අලුත් දෙයක් උනේ නැහැ. එතකොට මේ මං මොකටද සුබ පතන්න කියලා. නෑ ආරංචියක් තියලා සර් ආණ්ඩු කාර්යාව උනායි කියලා මේ සබරගමුයි කියලා. මං ඔය ජනවාරි මාසෙනේ උනේ. ඒක උනේ ජනවාරි මාසේ. එතකොට මම දන්නේ අද කියලා කිව්වා. මම කිව්වා මොකද කියන රස්සාව කියලා. එයා ගුරුවරියක්ලු. මම කොහොම ගුරුවරු හින්දා තමයි පෙරට අධ්‍යාපන ක්‍රමය විනාශ වෙලා තියෙන්නේ කියලා.
මොකද රටේ ලෝකේ වෙන්නේ මොකද්ද කියන එක සම්බන්ධව කිසිම අවබෝධයක් හැල්මල්මනක් නැති ගුරුවරු ඉස්කෝල කනවා විනාශ කරනවා. ඒ වගේම තමයි රටේ ලෝකේ වෙන දේවල් ගැන අවබෝධයක් නැති නිලධාරිනුත් ආයතන විනාශ කරනවා. රටේ ලෝක ගැන අවබෝධයක් නැති සාමාන්‍ය මිනිස්සු ඒ විනාශයෙන් දන්නේ නැති හින්දා බලාගෙන ඉන්නවා. ඒ නිසා ප්‍රධාන කොන්දේසියක් අපි සම්පූර්ණ කරගන්න ඕනේ. අප හැර තවත් ලෝකයක් තියෙනවා කියලා ඉස්සෙල්ලා අපි හිතන්න ඕනේ. ඔයහා සමානම උදාහරණයක් තියෙනවා. එතුමා කාලකාලයකට පස්සේ ප්‍රසංග අපේ විශ්වවිද්‍යාල උපකුලපතිත් වුණා. ඒ මහාචාර්යවරයා පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න කාලේ, එතකොට මට නම් කියන්න පුළුවන්, තව මයිකල් ෆෙනාන්ඩු කියලා මහාචාර්යවරයෙක් හිටියා. ඒ කට්ටිය එක බැච් එකේ විශ්වවිද්‍යාලේ. ඉතින් දවසක් අර අපි කියන අපේ උපකුලපති වුණ මහාචාර්යවරයා හොස්ටල් එකට ගිහිල්ලා ශිෂ්‍යයා මේ. ඉතින් හරි දුකින් කිව්වලු, මේ ඔගොලු දන්නවද මේ කෙනඩි මරලා නිවැරදි තියලා කියලා. එඩ්වඩ් කෙනඩි ඇමරිකාවේ හිටපු ජනාධිපති වෙඩි තියලා මරලා කියලා. ඊට පස්සේ රූම් එකේ කාමරේ හිටපු සේරම හිනා වෙන්න ගත්තලු, කෑ ගහලා හිනා වෙන්න ගත්තලු. එතකොට අර අහලා තියෙනවා, මේ කෙනඩිට වෙඩි තියපු සිනහවට කාරණයක්ද? දුක් වෙන්න ඕනේනේ. ඕනේ, අපි දැන් මාස පහකට ඉස්සෙල්ලා දුක් වුණා, මේ එහෙනම් දැන් දුක් වෙන්න විදිහක් නැහැ කියලා. මොකද අරයා මාස පහකට පස්සේ දන්නේ කෙනෙක්ගේ වෙඩි තියලා මරලයි කියලා. එයා හිතන්නේ මේ දැන් තමයි මැරුවේ කියලා. ඉතින් මෙහෙම අය, මම කියන්නේ දැන් මේ කාට හිතන්න පුළන්නේ, සාමාන්‍ය ජනයා විතරයි මෙහෙම කියලා නැහැ. අති දැවැන්ත විදියට මේ සමාජයේම දරුණු නිද්‍රාවක ඉන්නේ, සිසිර නිද්‍රාවක ඉන්නේ. ඇහැරෙන්නේ නැහැ, වලස්සු වගේ නිදාගෙන ඉන්නේ හිම ඇතුළ රිංගල සීල් මත්සෝ වගේ ලොකු නිින්දක ඉන්නේ. ඒ නිින්දිනාට පේන්නේ තමන් අපට ලෝකයක් තියෙනවායි කියලා. ඒ නිසා තමයි සමාජෙ මෙච්චර කැත වෙලා තියෙන්නේ, සමාජෙ මෙච්චර දූෂණය වැඩි වෙලා තියෙන්නේ, සමාජෙ මෙච්චර හොරු වැඩි වෙලා තියෙන්නේ, මංකොල්ලකාරයෝ වැඩිලා තියෙන්නේ, අපචාර වැඩි වෙලා තියෙන්නේ. ඇයි ඒ? තමන් වටා තමන් කරගෙන කරගෙන ඉන්නවා. හරි, හැබැයි මතක තියාගන්න, අපි ජීවත් වෙන පෘථිවිය එයාවටේ කරකෙමින් සූර්යාවටත් කරකෙනවායි කියලා. මොකද එයා දන්නවා සූර්යයකුත් තියෙනවා, තමන්වට කරකෙනවා, හැබැයි සූර්යාවටත් කරකෙනවා. ඒ නිසා අර හුදකලා වීම ප්‍රශ්නයක් නෙවෙයි තනියෙන් සිටීම. හැබැයි තනියෙන් හිටියට කමක් නැහැ, හිතන්න තවත් ලෝකයක් තියෙනවායි කියලා. ඒතර තනි නැහැ. තනි නැහැ. ඇයි? තමන් ගන්නු ගන්නේ ලෝකයක් එක්ක. ඒක. එතකොට ඒක සාමූහිකත්වයේ තරම්ම වටිනවා. ඒතර සාමූහික වීම ගත්තට පස්සේ, සාමූහික වීම කියන එක අනිවාර්යයෙන්ම අරමුණක් විදිහට, සාමූහික වීමේ අරමුණක් විදිහට තියෙනුනේ මොකද්ද? පොදු සමාජ භාවය. අපිට සාමූහික වෙන්න පුළුවන් හොරකම් කරන්නත්. අපි රටේ මහ බැංකු මංකොල්ලේ ගත්තොත් සාමූහිකව තමයි හොරකම කරේ. තනියෙන් නෙවෙයිනේ. ඒ සාමූහිකත්වය වැදගත් නැහැනේ අපිට. කැලෑ විනාශ කිරීම, එහෙම නැත්නම් ගත්තොත් එම පරිසරයට කරන කොඩි වින, මෙයා සයර්කක සේරම කරන්නේ සාමූහිකව. මත්ද්‍රව්‍ය ජාවාරම සාමූහිකව කරන්නේ. දුම් වැටි ව්‍යාපාරයේ ජාවාරම සාමූහිකව කරන්නේ. ඒ කියන්නේ හොරකම් කරන්න පුළුවන් සාමූහිකව, දූෂණ කටයුතු කරන්න පුළුවන් සාමූහිකව. ඒ සාමූහිකත්වය නෙවෙයි අපිට වැදගත් වෙන්නේ. ඒක අපි මුලින් උඹට දැමිය යුතු සාමූහිකත්වය. අපිට අවශ්‍ය වෙන සාමූහිකත්වය තමයි පොදු ජන යහපත සඳහා කොහොමද අපි සාමූහික වෙන්නේ. ඒතර අර කියන මම අර මුලින් කිව්ව හොඳ මිනිස්යාගේ පෞද්ගලික භාවයයි, ඒ පෞද්ගලික භාවයේ සහිත මිනිස්සුන්ගේ එකමුතු භාවයයි සමාජයකට ඉතාමත්ම වැදගත්. සමූහයේ ලස්සන වෙනවා පුච්චලයා හින්දා, පුච්චලයා වඩ වඩා වර්ධනය වෙනවා සමූහයේ හින්දා. මෙතන වෙන්නේ එක. අපි ඔයගොල්ලෝ එක තැනකට කැඳවනවා. කැඳවලා මොකද කරන්නේ? මේ ජන සමාජයේ යම්කිසි ගමනක් ගිය කට්ටිය මෙතෙන්ට ගෙන්නනවා. ගෙන්නලා මුණ ගැස්සනවා. ඒ මුණ ගැස්සීමේ අරමුණ මොකද්ද? අපි අතර තියෙන බැරිකම් පුළුවන්කම් බවට පරිවර්තනය කර ගැනීම. ඒ නිසා විශේෂයෙන්ම ගත්තට පස්සේ මේ වැඩමුළුවේ නැත්තම් මේ මුණ ගැහිමෙන් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගන්න. විශේෂයෙන්ම දේශනය කරාට පස්සේ නිස්සබ්දව ඉන්න එපා. ඔයගොල්ලෝගේ පැහැදිලිකම් පැහැදිලි කරගන්න කතා කරන්න. විශේෂයෙන්ම ගත්තොත් මේ ඇඹිලිපිටිය ප්‍රදේශය කියලා කියන්නේ පුළුවන්කම් වගේම බැරිකම් තියෙන පැත්තක්. සමහර විට ගත්තට පස්සේ ගොවි ජනපදයක් වුණාට වතුර නැති කාලෙ එන්න පුළුවන්. වැස්ස ආවේ නැත්නම් වගාබිම් පාළු වෙන කාලවල එන්න පුළුවන්. ඒවත් එක්ක ගොවි ජනයාට නැති බැරිකම් හැදෙන්න පුළුවන්. ඒ ගොවි ජනපදවල ඉන්න දරුවන්ටත් විවිධ ප්‍රශ්න එන්නට පුළුවන්. පාසල් යාමේදී අපහසුකම් ඇති වෙන්නට පුළුවන්. මේ වගේ ගොඩක් ප්‍රශ්න තියෙන පැත්තක්. ඒ වගේම ගත්තට පස්සේ ඉතාමත්ම සරුසාර භූමියක්.
යටතල පහසුකම් පිළිබඳව ඒ තරම් ප්‍රශ්නයක් නැහැ. එහෙම ගත්තට පස්සේ ඇබිලිටි කියන්නේ දේවල් තියෙන පැත්ත. ඉතින් මේ තියෙනකම සහ නැතිකම කලමනාකරණය කිරීම තමයි මම හිතන්නේ. මගේ විෂයපතේ ව්‍යවසායක හෝ කලමනාකරණය නෙවෙයි, මම දේශපාලන විද්‍යාව හා රාජ්‍ය ප්‍රතිපත්ති. නමුත් මම හිතනවා බැරිකම් සහ නැතිකම්, තිබෙනකම් සහ පුළුවන්කම් මේ හතරම එක්තරා විදිහකට පොදු අරමුණක් කෙරෙහි කලමනාකරණය කිරීම කියන එකත් ව්‍යවසායකත්වයේ මූලිකාංගයක් විය හැකියි හෝ විය යුතුයි මං හිතන්නේ. විශේෂයෙන්ම ගත්තොත් එම භෞතික සම්පත්, අනිත් පැත්තෙන් ඔයාලගේ මානව සම්පත්, මේ දෙක කලමනාකරණය කිරීමෙන් තොර ව්‍යවසායක ලෝකයක් නැහැ. කලමනාකරණය කරන්නේ භෞතික දේවල් සහ මානවීය දේවල්. ඒතර මෙන්න මේ කලමනාකරණ සිද්ධාන්ත අනිත් පැත්තෙන් ගත්තට පස්සේ සංවිධානාත්මක සිද්ධාන්ත, සංවිධාන සිද්ධාන්ත, සම්බන්ධීකරණ සිද්ධාන්ත, මේවා න්‍යායික වශයෙන් නෙවෙයි ප්‍රායෝගික වශයෙන් තේරුම් ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම තමයි අපේ මේ වැඩපිළිවෙලේ මූලික අරමුණ. අනිත් එක තමයි ව්‍යවසායකයන්ට අවශ්‍යයි මොකද්ද? ඉතාමත්ම හොඳ විනයක් සහ සීලාචාරකමක්. විනයක් සහ සීලාචාරකමක්. ලංකාවේ නගර වැඩියෙන්ම කැත වෙලා තියෙන්නේ විනයක් සහ සීලාචාරකමක් නැති ව්‍යවසායකයෝ හින්දා. හොඳට හොයලා බලන්න. ඒක කුඩා වෙන්න පුළුවන්, මධ්‍යම වෙන්න පුළුවන්, මහා වෙන්න පුළුවන්. උදාහරණයක් විතර ගත්තොත් එහෙම අපි සමහර තැන්වල දැකලා තියෙනවා තැඹිලි කපන අයම ඒ තැඹිලි ගෙඩිය කෑලි කෑලි වලට කපලා වේලලා ඒක පාවිච්චි කරනවා මං හිතන්නේ දර වෙනුවට. හවසට ඒ සේරම ටික දාගෙන අරන් යනවා. සමහර තැන්වල අපි දැකලා තියෙනවා තැඹිලි ගෙඩිය පල්ලත් නැහැ, කොඹ පිටින් දාලා යනවා. මේ දෙගොල්ලම මිනිස්සු. අර පළවෙනි කණ්ඩායමට විනයක් තියෙනවා, සීලාචාරකමක් තියෙනවා. එයා හිතනවා මම අනිකාගෙන හිතනවා කියලා. අර දෙවෙනි කණ්ඩායමට එහෙම සීලාචාරකමක්වත් විනයක්වත් නැහැ. ඔගොල්ලෝ කල්පනා කරලා බලන්න පොදු වැසිකිලි ගැන. ලංකාවේ පොදු වැසිකිලි වලට යන්න පුළුවන් නම් ඒ තියෙන ඉතාමත්ම අඩු වැසිකිලි ප්‍රමාණයක්. ඒ වැසිකිලි පාවිච්චි කරන්න අපි දන්නේ නැහැ. දන්නේ නැහැ නෙවෙයි, අපි අනිත් එක්කන ගැන හිතන්නේ නැහැ. අපි ගියාට පස්සේ අපි පුළුවන් නම් ආපහු හැරලා බලන්න ඕනේ, මං ගිහිල්ලා ආවට පස්සේ අනිත් එක්කනට යන්න පුළුවන් තත්ත්වයක් මේ වැසිකිලියේ තියෙනවද කියලා. ලංකාවේ තරම් ඉන්දියාවෙත් එහෙම තමයි. දකුණු ආසියානු ප්‍රශ්නයක් මේක. දකුණු ආසියානු ගොඩක් රටවල මේක ප්‍රශ්නයක්. අපිට වැසිකිලි තිබුණට වැසිකිලි සංස්කෘතියක් නැහැ. වැසිකිලි තිබුණට වැසිකිලි සංස්කෘතියක් නැහැ. කැලේට ගිය කට්ටියනේ අපි නේද? ඒ නිසා වෙන්නේ නැති. ඒ නිසා ලංකාවේ පොදු වැසිකිලි කියලා කියන්නේ මතක් කරත් දවස් ගානක් කෑම කන්න එපා වෙන මේ පිළිවෙලක් නැති නැත්නම් අපිරිසුදු මේ ව්‍යුහයක්. ඇයි එහෙම වුනේ? අපේ තියෙන අශීලාචාරකම සහ අපේ තියෙන විනය නැතිකම. රස කරන්නේ නැහැ, සමාජ වතුර ගහන්නේ නැහැ. විශ්වවිද්‍යාලවත් තත්ත්වය මේකයි. මොකද විශ්වවිද්‍යාලට එන්නේ ගමේ කට්ටිය. මම සමාජට කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලය කියන්නේ කොළඹ ගම කියලා. කොළඹගේ යාර නෙවෙයි. කොළඹ ගම කියලා. මොකද හේතුව 99.9%ක්ම ඉන්නේ ගම්වලින් ආපු කට්ටිය. අර අපේ සහෝදරයෙක් කිව්වා වගේ, ඔය වීලුව වගේ අද පිටිසරින් ආපු කට්ටියකින් තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ සමන්විත වෙන්නේ. ගුරුවරුත් එහෙමයි. විශ්වවිද්‍යාල තත්ත්වෙත් මේකයි. ඒතර පොදු ජන සමාජයේ ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද? විනයක් නැතිකම සහ සීලාචාරකමක් නැති එක. එහෙනම් පොදු ජන සමාජයට අවශ්‍යතාවයක් තියෙනවා. මොකක්ද අවශ්‍යතාවය? විනය සහ සීලාචාරකම. අපේ රටේ ව්‍යවසායකෝ විනයගරුක නම් සීලාචාර නම් මාදම් පෙදී අපට අපි යන වාහනේ සටස් අරින්න පුළුවන්කම තියෙන්න ඕන. පුළුවන් දෙතර මේ වාහනේක මේ අරගෙන මේ විදුරු අරගෙන ඉන්න. නමුත් මට දැන් සිද්ධ වෙලා තියෙනවා එතන බහින්න ඕනි මම දවසක් එතන බලන්නම්. මොකද වාණ්ඩු කාර්යය. එතන ඉදිරි වැඩ කටයුතු ඒ ගොඩනැගිලි සම්බන්ධව. ඉතින් මං හිතන්නේ මට පස්සේ හිතන මගේ ගඳ අයින් කරන්න මම ඇගේ කෑලි ගලවලා අයින් කරන්න ඕනි කියලා. ඒ කියන්නේ මට හිතුනේ මගේ ඇටමිදුළු වලටත් මේ ගඳ යන්නේ නැති කියලා. ඒ තරම් විශාල ගඳ. ඒ අලෙවි කරන අය ඒ කට්ටිය විශ්වාසයිකෝ. හැබැයි ඒ කට්ටිය හිතන්නේ පොදු ජනයා ගැන. ලේකම් තුමා ප්‍රාදේශීය ලේකම් විදිහට හිටියා මම හිතන්නේ එතන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අවුරුදු කීයක් හිටියද? අවුරුදු පහක්. එතුමා මට කිව්වා සර් මම අවුරුදු පහක් කොතන හිටියා කියලා. මං කිව්වා ඔයාට දැන් ගඳ කියන එක ඒ කියන්නේ ගඳක් නෙවෙයි ඒ තරම් ගඳම වෙලා ඒ කියන්නේ පුරුදු වෙලා. මෙහෙම තැන් තියෙන පුළුවන්ද මේ රටේ? තියෙන පුළුවන්. ඇයි ඒ? මතක තියාගන්න පාලකයන්ට නිලධාරීන්ට විතර බැන බැන ඉන්න එපා. අපි අශීලාචාරයි. මම මාතේ වක්කින් බාර ගන්නවා. අපිට විනයක් නැහැ. ඒ නිසා ව්‍යවසායක ලෝකයේ හදනවා කියලා කියන්නේ
හොඳ විනයක් සහ හොඳ සීලාචාරකම්කුත් හදන එක. විනයක් සහ සීලාචාරකමක් ඇතුළේ කරන ව්‍යසායකත්ව හරිම ලස්සනයි. ඒව කරන අයත් ලස්සනයි. ඔවුනොත් පිළිවෙලයි. එහෙම පිළිවෙල වුණොත් සබරගමුවත් ලස්සනයි. ඉතින් සබරගමු ලස්සන කිරීමේ ව්‍යාපෘතියට විනයක් සහ සීලාචාරකමක් එකතු කරමින් මේ ව්‍යවසායක දැනුම ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිමින් මේ සංවිධානය කිරීම සම්බන්ධයෙන් අපේ මාර්ග අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු සියලුම දෙනාට පළාත් සභාවේ මගේ ස්තුතිය මම පිරිනැමීමට කැමැති. ඒ වගේම මේකෙන් ප්‍රයෝජනයක් ලබා ගන්නට මෙතන පැමිණි අයට උදව් කිරීම සඳහා පැමිණි දලිත් වීනගේ මැතිතුමා ඇතුළු ඒ අපේ සම්පත්දායක මණ්ඩලයටත් ඉතාමත්ම ස්තුතියි. ඒ වගේම මේ තමන්ගේ ප්‍රදේශයේ මේ සිද්ධ වෙන වැඩ කටයුත්තට ආශිර්වාද කිරීමට පැමිණි අපේ ශ්‍රී ලංකා දස්පක්ෂ සංවිධායක දෙපළ ශාන්ත රත්නායක මැතිතුමා ඒ වගේම ගත්තොත් සිරි හිම්පැල්ල මැතිතුමා ඔබ දෙපළටත් ස්තුතියි. ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමිය ඇතුළු පළාත් සභාවෙන් ආපු සියලු දෙනාට ස්තුතියි. මම මේ සහෝදර සහෝදරයන්ගෙන් ඉල්ලා හිටින්නේ සහ දරුවන්ගේ වයසයත් ඉන්නෝ එයාගෙන් ඉල්ලා හිටින්නේ මේ වැඩපිළිවෙලෙන් ප්‍රයෝජනයක් ගන්න ප්‍රයෝජනයක් අරගෙන ඊළඟ වැඩපිළිවෙලට එන්න. ඒ වැඩපිළිවෙල ඉවරනකොට අපි තව වැඩපිළිවෙලක් හදන්න. එතකොට සමහර ඔයගොල්ලෝ ව්‍යවසායක ප්‍රතින අපිට වැඩ ගන්න. ඉතින් සිල් දනාට ප්‍රීතිමත් දවසක් වේවා. සුබ අනාගතයක් වේවා. ස්තුතියි. සියලුම ආයතන වලින් සපේන සේවාවන් ලබා දෙන්න විශේෂයෙන්ම අලවි ආයතන ඒ වගේම මිලදී ගැනීම ආයතන ඒ වගේම මේ ව්‍යවසායක ශාස්ත්‍රයේ ඉන්න අයට අවශ්‍ය සියලුම දැනුම ලබා ගන්න පුළුවන් ආයතන එකපාරට කළා එක් දින තවත් ජංගම සේවාවක් එමත්නම් සායනයක් පවතුන. මෙම ඉදිරිපත් කිරීම ආරම්භ කිරීමට ප්‍රථමයෙන් මා ගැන කෙටි හැඳින්වීමක් කරලා අවසානයේ මම මගේ ව්‍යාපාර පිළිබඳව ව්‍යාපාර ආරම්භයේ සිට මේ දක්වා පවත්වාගෙන යන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමක් කිරීමට බලාපොරොත්තු වෙනවා. මම ලලිත් ලියනගේ කුඩා කල හැදුනේ වැඩුනේ රත්නපුර දම්බුලුවන ප්‍රදේශයේ පරකැටියේ වතුයායේ. එම වතුයායේ වතු අධිකාරීවරයා වැටියට තමයි මගේ පියා එවකට සේවය කළේ. දම්බුලුවන ප්‍රදේශයේ ඉතාම දුෂ්කර ප්‍රදේශයක්. අද නම් රථ වාහනයගේ මාර්ගයේ මිදි වෙලා තියෙනවා. ඒ කාලේ වාහනයක්වත් එන්න පුළුවන් කමක් තිබුණ නැහැ එම ප්‍රදේශයට. මගේ ප්‍රාථමික අධ්‍යාපනය සඳහා රත්නපුරයට පැමිණියේ. එම වතුයායේ සිට කිලෝමීටර් 3ක් පමණ පයින් ඇවිදගෙන ඇවිත් කළුගඟෙන් ඔරුවෙන් එගොඩ වෙලා පානදුර පාරේ ගොරකෑල් මන්සන්දියට පැමිණිලා එම මන්සන්දියේ සිට තමයි බස් රථයෙන් රත්නපුරයේ දිනපතා පාසල් ගියේ. මට මතකෙ හැටියට එම වතුයායේ හිටියා මට වයස අවුරුදු 7ක් 8ක් පමණ කාලයක් වෙනකල්. ඊට පස්සේ මගේ පියා රත්නපුරේ හිදැල්ලන ප්‍රදේශයේ ඉදමක් මිලදී අරගෙන ගෙයක් සාදා අපි එම නිවසට පදිංචියට ආවා. ඉන්පසුව පියාගේ වතු ආශ්‍රිත පළපුරුද්ද තුළ පියා විසින් එයාවට තේ වගා කිරීම ආරම්භ කළා. පාසල් ගියේ හිදැල්ලන මගේ ද්විතීක අධ්‍යාපනය සඳහා මම පාසල් ගියේ සීවලි මධ්‍ය මහාවිද්‍යාලයේ හිදැල්ලන තියෙන මගේ අධ්‍යාපන කටයුතු එම පාසලේදී නිමවුවාට පසුව ලියනගේ වත්ත තේ කර්මාංශාලාවක් ආරම්භ කළ තිබුණා කුරුවිට පැරඩයිස් ප්‍රදේශයේ. එම කර්මාංශාලාවට සම්බන්ධ වෙලා තේ කර්මාන්තයේ දළු එකතු කිරීමේ අංශයේ සිට තේ නිෂ්පාදනය කර කොළඹ තේ වෙන්දිය සිට අවස්ථාව දක්වා සියලුම අංශයන් වල
මම වැඩ ඉගෙන ගත්තා. එසේ වැඩ ඉගෙන ගැනීමෙන් පසුව මට එම කර්මාංශාලාවේම රැකියාවකුත් ලැබුණා. පූර්ණ කාලීනව වසර දෙකක් දෙකහමාරක් පමණ කාලයක් එම කර්මාංශාලාවේ රැකියාවක් කළා. මට ඒ වෙනකොට මට වේතනයකුත් ලැබුණා. මට අවස්ථාව ලැබුණා දේශීය සහ විදේශීය පාඨමාලා හැදෑරීමට. මම එම පාඨමාලාවල් වලට සහභාගී වී ලබාගත් න්‍යායාත්මක දැනුමත් උපයෝගී කරගෙන තේ කර්මාංශාලාව තුල වැඩ කිරීම තුල වැඩ ඉගෙන ගැනීම තුල ලබාගත් ප්‍රායෝගික අත්දැකීමුත් උපයෝගී කරගෙන මම තීරණය කළා මගේම කියලා මට ආසාවක් තිබුණා මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න. මට වැඩි කැමැත්තක් තිබුණේ නැහැ පියාගේ කර්මාන්තේම දිගටම වැඩ කරගෙන ඉන්න. මට අවශ්‍ය වුණා මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ඒ වන විට එකතු කරගත්තු මුදල් ප්‍රමාණයකුත් තිබුණා. මට ප්‍රාග්ධනය හැටියට ඒක තමයි මුලින්ම භාවිත කරන්න. අපගේ ව්‍යාපාර සමූහයක් තියෙනවා ආර්ටිය සමූහ ව්‍යාපාර කියලා. ඒ ව්‍යාපාරවල අංශ 6ක් යටතේ තමයි අපේ ව්‍යාපාර දැනට ක්‍රියාත්මක වෙන්නේ. එම අංශ එක් එක් අංශය බැගින් වෙන වෙනම මම විස්තරාත්මක ඉදිරිපත් කිරීමට ඔබලට බලාපොරොත්තු වෙනවා. මගේ ප්‍රථමයෙන්ම මම ආරම්භ කරපු අංශය තමයි ඉදිකිරීමේ අංශය. දෙවැනියට මම පටන් ගත්ත අංශය තමයි සංචාරකංශය. තුන්වැනියට මම පටන් ගත්ත එක තමයි නිෂ්පාදන කර්මාන්තය, තේ කර්මාන්තය. හතරවෙනුවට මම ආරම්භ කරපු අංශය තමයි කෘෂි ව්‍යාපාර අංශය. පස්වෙනුවට මම ආරම්භ කරපු අංශය තමයි වෙළඳහ සේවා සැපයීමේ අංශය. හයවෙනුවට මම විසින්ම සොයාගත්ත යන්ත්‍රෝපකරණ කීපයක් තියෙනවා. එම යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය කළ වෙළඳපොළට ඉදිරිපත් කිරීම තමයි හයවෙනුවට මගේ ව්‍යාපාර ජාලය තුළ අංශ 6ක් යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ මේ වෙන විට. මම ප්‍රථමයෙන් ඉදිරිපත් කරන්නම් මම ඉදිකිරීමේ අංශයට මුලින්ම ආවතීර්ණ වුණේ ඇයි කියලා. මට කුඩා කල සිටම මට විශාල ආශාවක් තිබුණා මේ පස් කැපීමේ යන්ත්‍ර පිළිබඳ. එම යන්ත්‍රයක් ලබා ගැනීමේ දැඩි ආශාවක් තිබුණා. නමුත් එම යන්ත්‍රවල මිල ගණන් බැලීමේදී මට එහෙම හැකියාවක් තිබුණ නැහැ. ධාවන තත්ත්වයේ ඇති හොඳ තත්ත්වයේ මේ යන්ත්‍රයක් මිලදී ගැනීමට මම ඊට පස්සේ මට දැනගන්න ලැබුණා උඩවලෝ ප්‍රදේශයේ ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයට අයත් යන්ත්‍ර අංගණයක් තිබුණා. එම අංගණයේ ධාවනයෙන් ඉවත් කරන ලද අබලි ද්‍රව්‍ය හැටියට විකුණන යන්ත්‍රෝපකරණ වෙන්දේසියේ තබලා තියෙනවායි කියලා. පස්සේ මම එම වෙන්දේසියට සහභාගී වෙලා වීල් ලෝඩර් යන්ත්‍රයක් මේ ඔබ දකින්නේ වීල් ලෝඩර් යන්ත්‍රය ඒක මිලදී ගත්තා. නමුත් මේම යන්ත්‍රය මිලදී ගන්නකොට ධාවන තත්ත්වයේ තිබුණේ නැහැ. අඩුම ගානේ මේ ඇන්ජිමුවත් පණ ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ මේ යන්ත්‍රයේ. පස්සේ ගංගානින්න සංගද්‍ර මණ්ඩලයේම කුලී පදනම් මත ලොරියක් අරගෙන ඒකට මේක පටවගෙන රත්නපුරේට ප්‍රවාහනය කරලා සම්පූර්ණ අලුත් වැඩියා කටයුතු කළා. ඒ කිරීමට මට කාර්මිකයෙකු සම්බන්ධ කරගන්න සිද්ධ වුණා. ඒ කාර්මිකයාත් සමග මම අලුත් වැඩියා කටයුතු ආරම්භ කරන්න මේ යන්ත්‍රය සම්පූර්ණයෙන්ම කෑලි කෑලි වලට ගැලෙව්වා. ගැලවල සම්පූර්ණයෙන්ම නැවත සවිකරණය යනකොට අමතර කොටස් සෑහෙන ප්‍රමාණයක් අඩු බව දැනගන්න ලැබුණා මේ යන්ත්‍රය ගැලෙව්වට පස්සේ. පස්සේ සොයා බලද්දී මෙම යන්ත්‍ර වර්ගයට අයත් ඒජන්තවරයෙක්වත් ඒ වන විට ලංකාවේ හිටියේ නැහැ. ඒ නිසා මට ලංකාවේ මේකට අවශ්‍ය කරන අමතර කොටස් සොයා ගැනීමට හැකි වුණේ නැහැ. ඊට පස්සේ මට සිද්ධ වුණා සිංගප්පූරුවට ගිහින් සිංගප්පූරුවෙන් මේකට අවශ්‍ය කරන සියලුම අමතර කොටස් සොයාගෙන ඇවිල්ලා අලුත් වැඩියා කරලා මෙමෙ යන්ත්‍රය ධාවනයට යොදවන්න. මෙමෙ යන්ත්‍රය තමයි මගේ ව්‍යාපාරයේ පළවෙනියෙන්ම ආරම්භක යන්ත්‍රය. ඊට පස්සේ මම මේක ක්‍රියාවේ යොදවලා කොන්ත්‍රාත් වැඩබිම්වලට කුලී පදනම් මත ලබා දුන්නා. ගංගා නිම්න සංවර්ධනය මණ්ඩලයෙන්ම ඊට පසු අවස්ථාවක නුවරදී මිලදී ගත යන්ත්‍රයක්. ඒ වගේ යන්ත්‍ර විටින් විට යන්ත්‍ර හතරක් පහක් අපේ මේ ව්‍යාපාරයට මුලින්ම එකතු කරගත්තා. එසේ කරගෙන යනකොට මට තිබිච්ච විශාලතම අඩුපාඩුව තමයි මේ අඹරණ ලද ගල් සොයා ගැනීම.
මොකද ඒ දවස්වල ගල් කඩන වැඩ බීම් තිබුණේ බොහොම අඩු ප්‍රමාණයක්. ඒ වෙයි දින ගණන් බලාගෙන ඉන්න ඕනේ අපිට ගල් අවශ්‍ය ප්‍රමාණය සපයා ගන්න. ඊට පස්සේ මම තීරණය කළා මගේම කියලා ගල් ලැබීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න ඕනේ කියලා. මම ඉඩමක් මිලදී අරගෙන කොරුවේට ප්‍රදේශයේ යන්ත්‍රෝපකරණ 35ක් පමණ තියෙනවා. ඒවා දිවයින විවිධ ප්‍රදේශවල කොන්ත්‍රාත් වැඩබිම්වල සේවය කරනවා. මේ වෙයි කොහොමද ඉන්ධන භාවිතා වෙන්නේ අරෙහි මේ. ඊට පස්සේ විශාල ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා මට හොඳ දැනීමක් තියෙනවා මේ යන්ත්‍ර හැසිරියම් පිළිබඳව. ඊට පස්සේ මේ පේන්නේ ඔබට මම ජපානයට ගිහින් අල්ලා එහෙන් මම ওই මාර්ග ඉදිකිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර අරගෙන ආවා. මේ වෙන දේශයකට ගිහින් එහෙදි ගත්ත මැෂින් වගේක් ඔය පේන්නේ ඔබට. පස්සේ මගේ ඔය කොන්ත්‍රාත් පදනම් මත කරන ව්‍යාපෘති කරගෙන යන අවස්ථාව තුළදී මට ආසාවක් ඇති වුණා සංචාරක ශ්‍රේෂ්ඨයට ප්‍රවිෂ්ට වෙන්න. එසේ හිතාගෙන මගේ ඊළඟ අංශය හැටියට අප ආයතනයේ ඊළඟ අංශය හැටියට සංචාරක ව්‍යාපාරයට යොමු වුණා. යොමු වෙලා මම ඉස්සෙල්ලාම කළේ කුරුවිට බෝපත්තල්ල ප්‍රදේශයේ බෝපත්තල්ල ආසන්නයේ ඉඩමක් මිලදීගෙන එම ඉඩමේ ඔය පේන්නේ එම ඉඩම ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන අවස්ථාවක් ඔය ඔබට දිස් වෙන්නේ. එතන හෝටලයක් ඉදි කරලා මේ ඉදිකිරීමේ පවත්වන අවස්ථාවක් 1994 අගභාගයේ තමයි මම හෝටලේ ඉදි කළ අවසාන උනේ. මේ දැන් තිබෙන ඡායාරූපයක් දැන් තියෙන විදිය මෙමත් එම හෝටලේම ඡායාරූපයක්. ඊට පස්සේ පසු කාලීනව මම තවත් හෝටලයක් තැනීමට තීරණය කළා. කුරුවිට ප්‍රදේශයේම අක්කර 20ක පමණ වපසරියකින් යුත් ඉඩමක වැවක්ද සහිතයි මේ ඉඩම තුළ හෝටලයක් ඉදි කළා. එම හෝටලය පරිසර හිතකාමී හෝටලයක් විදිහට තමයි පවත්වාගෙන යන්නේ. මෙම හෝටලයේ ඔබට දිස්වන්නේ එම හෝටලයේ වීඩියෝ සම්දර්ශන පළා. මෙම හෝටලයට විදේශීය සහ දේශීය සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙනවා. මෙම හෝටල් පරිශ්‍රය තුළට වාහන වලින් ඇතුළට යන්න අවසර නැහැ. මෙම හෝටල් පරිශ්‍රය තුළ සියලුම සංචාරකයන් ප්‍රවාහනය කරනු ලබන්නේ විදුලියෙන් ක්‍රියාත්මක වන ඔබ ඉස්සලා දැක්ක වගේ වාහන වලින්. මෙම හෝටලයට අනුබද්ධිතව අපේ වෙනමම තියෙනවා කාබනික කෘෂි ව්‍යාපෘතියක්. කෘෂි භෝග වගා කරලා තියෙන කාබනික පොහොර උපයෝගී කරගෙන මෙම කාබනික පොහොර වලින් සාදන සියලුම එළවලු වර්ග විදේශීය සංචාරකයන් සඳහා ආහාර සැකසීමට භාවිතාවට ගන්නවා. හෝටලයේ තිබෙන ඉඩම සම්පූර්ණයෙන්ම තේ වගාවෙන් තමයි වට වෙලා තියෙන්නේ. එම තේ වගාවත් කාබනික පොහොරදලා කාබනික ක්‍රමයට තමයි ඕගනික් ටී කියන සංකල්පය යටතේ තමයි අපි තේ නිෂ්පාදනය කරන්නේ මේ ඉඩමෙන් ලැබෙන තේ වලින්. අපගේ හෝටල් පරිශ්‍රය තුළ මණික්කා ස්වර්ණාභරණ වෙළඳසලකුත් තියෙනවා. මෙම හෝටල් පරිශ්‍රයට පැමිණියාම එම ඉඩම තුළ ඔබට දැක ගන්න හැකි කුරුළු විශේෂ 70ක් පමණ. ඒ පිළිබඳ පරීක්ෂණ කරන කණ්ඩායමක් ඇවිල්ලා පරීක්ෂණ කළා. ඒ අය විසින්ම ඡායාරූපගත කළ අපිට වාර්තාවක් ලබා දීලා තිනවා කුරුළු විශේෂ 70කට පෙඩිය දැක ගන්න පුළුවන් කියලා. මෙම පරිසරයේ මේ පරිසරයට පැමිණෙන විදේශිකයන් හරි කැමති එම දර්ශන වලට. සහ මෙම හෝටලයේ ඉන්න සංචාරකයන්ට තේ දළු නෙලීම තේ නිෂ්පාදනය පිළිබඳ දැනුමකුත් ලබා දෙනවා. ඒ අයට අවශ්‍ය නම් ඒ අය විසින්ම කඩල දළු වලින් තේ හදලා ඒ අයටම ලබා දෙනවා අපි. මෙම හෝටලයට හෙලිකොප්ටර් මගින් පවා සංචාරකයන් පැමිණෙනවා. හෙලිකොප්ටර් අංගණයකුත් තියෙනවා එම හෝටලයට ආබදව. තේ කර්මාන්තය වෙන්නේ මගේ පියා තමයි මට තේ කර්මාන්තය ගන්නුවේ. සහත්‍ය පියාගේ ආభాෂය තුළ තමයි මම තේ නිෂ්පාදනය ඉගෙනගෙන මුලින්ම ප්‍රායෝගික අත්දැකීම් දැනුම ලබා ගත්තේ.
මෙම තේකර්මාල් ශාලාවේ අපි ලබා ගන්නේ ගුණාත්මයෙන්ම ඉහළ දළු සම්පූර්ණයෙන්ම නවීන තාක්ෂණය යොදා යාන්ත්‍රීකරණය කළ තියෙන මෙම කර්මාන් ශාලාව. මෙම කර්මාන් ශාලාවේ ධාරිතාව මසකට කිලෝ 1,20,000ක් පමණ නිමිතය නිෂ්පාදනය කරන්න පුළුවන් කර්මාන් ශාලාවක් දැනටත් එම ප්‍රමාණය නිෂ්පාදනය කරනවා. මේ එම කර්මාන් ශාලාවට නැරඹීමට පැමිණි විදේශිකයන් පහත රට තේ නිෂ්පාදනයේ ඉහළම ගුණාත්මයෙන් යුක්ත කර්මාන් ශාලාවල සහඳුනගෙන අද දක්වා එම තත්ත්වය පවත්වාගෙන යනවා. ඒ තරම් ගුණාත්මයෙන් ඉහළ තමයි මෙතන නිෂ්පාදනය කරන්නේ. මෙම කර්මාන් ශාලාව වසා දමා තිබීමට හේතුව මුලින්ම ඒ ප්‍රදේශයේ දළු නොමැතිකම නිසා. මොකද ඉස්සර තේ කර්මාන් ශාලාව හදනකොට ඒවට තේ තිබිලා තියෙනවා. පසුකාලීනව තේ වලින් ඉවත් වෙලා රබර් වගාව තමයි ප්‍රචලිත වෙලා තියෙන්නේ අවිස්සාවල් ප්‍රදේශයේ. මම මේ කර්මාන් ශාලාව ආරම්භ කරනකොට මගෙන් ඇහුවා ගොඩක් කට්ටිය මේ දළු කොහෙන්ද ගේන්නේ කියලා මේක අමරන්න. මම කිව්වා දළු අවල හරි මම ගෙනල්ලා මේ කර්මාන් ශාලාව මම කරනවායි කියලා. අනිත් අයට ගොඩාක් ප්‍රශ්නයක් තිබුණා මේ ආයෝජන මණ්ඩලයෙන් ක්‍රියාත්මක වන කර්මාන්ත පුරයක් ඇතුළත කොහොමද සාමාන්‍ය තේ නිෂ්පාදනය කරන කර්මාන් ශාලාවක් පවත්වාගෙන යන්නේ, ඒ වැය තියෙන නීති රීතිත් එක්ක කියලා. එතන ගේට්ටුවෙන්වත් ඇතුළට ගන්න යන්න ලෑසියෙන් බෑ. මොකද මේ ඒ ආයතන වලට අනිත් ආයතන වලට එන්නේ ආයෝජන මණ්ඩලයේ අනුමැතිය තියෙන අයට පමණයි එන්නත් පුළුවන්. එහෙම තත්ත්වයක් තුළ කොහොමද මේක කරගෙන යන්නේ කියලා මගෙන් ගොඩක් අය ඇහුවා. මම ඒ අභියෝගය අරගෙන එක විශාල අභියෝගයක් වුණා. මුල් කාලේ ඇත්තෙන්ම දළු තිබුණේම නැහැ. පටන් අරගෙන වරලා දළු කිලෝ 1000ක් හොයාගත්තත් බොහොම අමාරුවෙන් ඇහැලිගොඩ පැත්තෙන් අරේමෙන් තමයි ගේන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික්කයේ වගේ පන්සල් වලට ගිහින් ඒ අයට එතන ජනතාව රැස් කළා. ඒ අයට කියලා දුන්නා තේ වගා කරන්න. විවෘත මනසකින් කටයුතු කිරීම, තරංකාරී බවට මුහුණ දීම, නිර්මාණශීලී වීම, ව්‍යාපාරික ආචාර ධර්ම පිළිපැදීම, වගකීම් දැරීමට හැකිවීම, ක්‍රියාකාරී පුද්ගලයෙකු වීම, වෙනත් සාර්ථක ව්‍යවසායකින් සමග සමීප සබඳතා ඇති කිරීමට හැකිවීම, අප ආයතනයේ දැක්ම ජාතික සංවර්ධන ක්‍රියාවලියට ප්‍රමාණාත්මකව දායක විය හැකි පරිදි ව්‍යාපාරික අවස්ථාවන්හි ආයෝජනයන් සිදු කිරීම තුළින් රටට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික වීම, දේශීය වශයෙන් පුද්ගල ආදායම වර්ධනය කිරීම, විදේශ විනිමය ඉපයීම, තාක්ෂ දැනුම හා අධ්‍යක්ීම් හුවමාරුව යනි මෙහෙවරන් තමයි අපි ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපගේ ඉදිරි වර්ෂ 5ක් දක්වාත් අපි ඉලක්ක හදාගෙන තියෙනවා. අපගේ ඊළඟ 2024 වර්ෂය වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා අපගේ මුළු පිරුවැටුම 35%කින් ඉහළ නැංවීමට. 2024 වනට බලාපොරොත්තු වෙනවා සේවක සංඛ්‍යාව 800 සිට 1000 දක්වා වැඩි කර ගැනීමට, පුද්ගල ආදායම 25%කින් වර්ධනය කිරීමට සහ තාක්ෂණ දැනුම හා අධ්‍යක්ීම් හුවමාරුව කාර්යක්ෂම කිරීමට. මේ වගේ ඉලක්ක තමයි අපිට තියෙන්නේ 2024 වෙනකොට. මේ ගමන මේ මං කෙටියෙන් කෙටි කාලයක් තුළ කරගෙන ආවට මීට වැඩිය ගොඩාක් ගැඹුරු ගැටලු ඇති වෙච්ච තැන් බොහොමයක් තියෙනවා. ඒවා කතා කරන්න ගියා නම් අද දවසම කතා කළත් ඉවර කරන්න බෑ. ඉතින් මම කෙටියෙන් මේ ඉදිරිපත් කිරීම කළේ මේ ගමනට මගේ මේ අවුරුදු 29ක් විතර ව්‍යාපාරික අධ්‍යක්ීම් තුළ මට විශාල සහායක් ලැබුණා. රාජ්‍ය සහ රාජ්‍ය නොවන බැංකු, රජයේ ආයතන, සංවර්ධන මූල්‍ය ඩෙවලොප්මන්ට් බැංක්ස් කියන ඒවා, සංවර්ධන බැංකු කියන ඒවා වැඩි ආයතන වලින් සෑහෙන සහායක් මට ලැබුණා. මම හිතනවා මම මේ ඉදිරිපත් කිරීම තුළින් ඔබගේ ව්‍යාපාර තවත් ඉහළට නංවා ගැනීමට යම් කිසි හෝ රුකුලක් වෙයි කියලා, සහ අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න ඉන්නවා නම් ඒ අයට නොබියව ඉදිරිපත් වෙලා ව්‍යාපාර හොඳින් කරගෙන යන්න පුළුවන් වෙයි. මගේ මේ අත්දැකීම් ඉදිරිපත් කිරීමෙන් ඔබගත්ත දැනුමක් තියෙනවා නම්. මොකද ව්‍යාපාරිකයෙක් කියන්නේ අවදානමට මුණ දෙන්න හැකියාව තියෙනවනේ. අවදානමකට මුණ දෙන්න බැරි නම් කවදාකවත් ව්‍යාපාරිකයෙකු වෙන්න බෑ. මම සෑහෙන අවදානම් වලට මුණ දීපු කෙනෙක්.
ඉතින් මම මගේ සාර්ථකත්වයේ තියෙන්නේ අවදානමට මුණ දීම තුලින් තමයි. හැබැයි ඒ අවදානම කළමනාකරණය කරගන්න ඕනේ හැම අවදානමකටනම් හැම අවදානමකටම මුණ දීමට නොහැකි. ඒකින්ද අවදානම කළමනාකරණය කරගෙන ඉලක්කගත වුණොත් අදිෂ්ඨානයක් තිබුණොත් මම මේ ඉලක්කය කරා යනවා කියලා ඒකට අපහසුයක් වෙන්නේ නැහැ. මම හිතන්නේ මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මගේ ස්තුතිය තරුණ කටයුතු බලන්ත අමාත්‍යාංශ ලේකම්තුමා සහ එම නිලධාරී මණ්ඩලයට උදකිරීමට කැමතියි. ඒ 52 යටතේ තමයි ඕගොල්ලෝ වැඩ කරන්නේ.